සුබ මධ්‍යහනක් ඔබ දිවා ප්‍රවෘත්ති සමගින් මම චරිත ධනංජය පමුණු හේන්ද්‍ර මම දිමුතු ඒකනායක මණ්ඩවල ප්‍රථමයෙන් නවදහනීය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනපතිගත් තීරණය ව්‍යවස්ථානුකූලයි නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයේදී පින්පාතේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීම නීත්‍යානුකූලද නැද්ද පෙත්සම් විභාගයේ තවමත් ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ටයන් ජනපතිගේ ඇගීමට පොතුවිල් සිට කන්කසන්තුරේ සහ මන්නාරම වෙරළට ඔබින් මුහුදේ කාලගුණය අයහපත් Spider-Man නිර්මාතෘ මියයයි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථානුකූල බව නීති පරිවර්තන ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. මෙම පෙත්සම් විභාගයේ මෙවැනි විට සිදු කෙරෙමින් පවතිනවා. අලුත් කඩේ අධිකරණ සංකීර්ණය තුළ මෙවැනි විට දැඩි ආරක්ෂක විධිවිධාන සලසා තිබෙන බව තමයි අප වාර්තාකරුවන් මෙවැනි විට සඳහන් කරන්නේ. අපි සූදානම් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු අපි ප්‍රවෘත්ති විකාශය අතරතුර ඔබ වෙත ගෙන එන්නට. ශ්‍රී ලාංකේය ව්‍යාපාරික ක්ෂේත්‍රයේ විශිෂ්ට කාර්ය සාධකයක් දක්වන සමාගම් ඇගීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. බිස්නස් ටුඩේ 2018 ව්‍යාපාරික සම්මාන උළෙල පැවැත්වුණේ කොළඹදී. බිස්නස් ටුඩේ ටොප් 30 අනුවෙන් නම් කර තිබූ මෙම සම්මාන උළෙල සංවිධානය කර තිබුණේ බිස්නස් ටුඩේ සංගරාවයි. හොඳම ව්‍යාපාරිකයන් ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රදානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ව්‍යාපාරික ක්ෂේත්‍රයේ 2017-2018 කාල පරිච්ඡේදය තුළ විශිෂ්ටත්වයක් පෙන්නුම් කළ ව්‍යාපාරික සමාගම් 30ක් ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැස මෙම අවස්ථාවට එක්ව සිටියා. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිතුමා ගත් තීරණය තුළින් රට තුළ ඇතිවීමට ගිය අර්බුදයක් වැළකී ගිය බව පොදු මහජනතාව සඳහන් කරනවා. විශේෂයෙන් මන්ත්‍රීවරුන් මුදලට අලෙවිීමේ තත්ත්වයක් තුළ ජනතාව ගැන රට ගැන සිතන ජනතා නියෝජිතයින් පත් කර ගැනීමේ අවස්ථාව මේ තුළින් උදාවන බවයි ජනතාව සඳහන් කරන්නේ. විවස්ථාවනුව ජනාධිපතිතුමාට බලය තියෙනවා විශ්වාරින්න පුළුවන් ඒ නිසා මේ මොහොතේදී ජනාධිපතිතුමා හරි තීරණයක් ගත්තා මේ ප්‍රශ්නේ මහ ජනතාවට බාර දුන්නා පාර්ලිමේන්තුවට කවුද අගමැති වෙන්න ඕන කවුද මන්ත්‍රීවරු වෙන්න ඕන කියලා ජනතාව තීරණය කරා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම මම හිතන්නේ හොඳ අවස්ථාවක් 14 වෙනිදා පාර්ලිමේන්තුව වත්තන්න ගියා නම් රටේ ලේ බැගරීමක් පවත් සිදු වෙනවා ජනාධිපතිතුමා මේ ගත්ත තීරණේ ඉතා වැදගත් තීරණයක් ජනතාවට හොඳ අවස්ථාවක් ලැබිලා තියෙනවා නැවතත් ජනතාව බලාපොරොත්තු වෙන ආකාරයට රටේ සංවර්ධනයේ ඉදිරියට කරගෙන යාමට හැකි වෙයි. අධිකරණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ රජ විසිරුවා හැරීමට කටයුතු කිරීම ගැන බෙහෙවින් සන්තෝෂ වෙනවා. ඒක කාලෝචිත ක්‍රියාමාර්ගයක්. ඒ වගේම අධිකරණ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අගමැති තනතුර ලබා දුන්නා. ඒ ගැනත් අපි බොහොම සන්තෝෂ වෙනවා. ජනාධිපතිතුමා කෙලින් තීරණයක් කරන් තියෙනවා පාර්ලිමේන්තු විසිරෝපයක් ගැන ඇත්තටම සතුටු වෙනවා. ඒ වගේම විදේශ බලපෑම් කියන දේ ඩායට අවශ්‍ය දේවල් නෙමෙයි. ඒක අපේ රට තුලම විසඳ ගන්න පුළුවන් දෙයක්. ජනමත විචාරණයකට ගියේ ඇත්තටම හොඳයි. ජනාධිපති මෛත්‍රීපාල මෙතුමා ගත තියෙන ඉතාම නිවැරදි. මොකද 14 වෙනිදා එකතු වුණා නම් මැතිතුරු ගහ මරාගෙන ඉන්නේ. ඒ වගේම විදේශීය බලපෑම් වලට යටත් නොවි ජනාධිපතිතුමා ගත තියෙන ඉතාම නිවැරදි. පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සම්බන්ධයෙන් මේ වෙන විට ඒ කටයුතු නීතියට අනුවද ව්‍යවස්ථාවට අනුවද කියන කාරණේ සම්බන්ධයෙන් මේ වෙන විට ශ්‍රේෂ්ඨාධිකරණය තුල විභාගයට ගැනීමින් පවතිනවා නීතිපතිවරයා එය සඳහන් කළේ ව්‍යවස්ථාවට අනුකූලව තමයි ජනාධිපතිතුමන් මේ පාර්ලිමේන්තුව විසිරුවා හැරී කියන කාරණේ. ඉතින් මේ මොහොත වෙන විට ඒ ශ්‍රේෂ්ඨාධිකරණය අවට දැඩි ආරක්ෂක විධිවිධාන සකස් කර තිබෙන බව තමයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. මේ පරිශ්‍රයේ ඉන්න නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහතාව අපි සූදානම් සම්බන්ධ කරගන්න නීතිඥ ලලිත් පියුම් පෙරේරා මහත්මයා අපි කැමැති දැනගන්න මේ මොහොත වෙන විට මොකක්ද ඇත්තටම සිදු වී තිබෙන තත්වය. ඔව් ඔබතුමා මේ අපි සජීවීව සම්බන්ධ කරගෙන තිබෙන්නේ ලලිත් පියුම් පෙරේරා මහත්මයා අපි කතා කරමු මොකද්ද මේ උකට ඇත්තටම ශ්‍රේෂ්ඨාධිකරණය තුල ඇති වී තිබෙන තත්වය අපිට සඳහන් කරන්න පුළුවන්ද? जनाधिपति संबंध
නඩුවික විභාගය සේවන කරට ආරම්භ කරන ලැබුවා එහිදී ආරම්භයේම දරු නීතිපතිතුමන් ජයන්ත ජයසූරිය මැතිතුමන් නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥ මණ්ඩලයත් සමඟ විශේෂයෙන්ම අතිරේක සොන්තරජෙන් තල්තුමා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් සමඟ මෙහි ඇති නීත්‍යානුකූලභාවය අපේ ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තු විශ්වාසහැරීම සම්බන්ධ නීතිමය කාරණා එකින් එක දෙකක් පමණ කාලයක්ම විග්‍රහ කරන ලැබුවා නීතිමය කාරණා විශේෂයෙන්ම එතුමන්ට දහනම්බ ව්‍යවස්ථාවේ සිස්තුන දෙක ඈ වගන්තිය යටතේ මෙසේ පාර්ලිමේන්තු විසිරුවා හැරීමට අමතර යන වචනය විශේෂයෙන්ම වැදගත් වෙනවා ඒ තුන ලැබී ඇති බලය ඒ වගේම අපේ 1978 ව්‍යවස්ථාවේ තුන හා හතර ව්‍යවස්ථා මගින් පරමාධිපත්‍ය ජනයා කෙරෙහි පිහිටා සිටීම සහ විධායකයේ ක්‍රියාත්මක කිරීම ඒ වගේම නීතිපතිවරයා විසින් නීතිමය තර්කයක් විදිහට ප්‍රධාන වශයෙන් ගොනු කරනු ලැබුවා පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ප්‍රධාන ක්‍රමවේද දෙකක් තිබෙන බවත් ව්‍යවස්ථාපිතව ව්‍යවස්ථා දායක මණ්ඩලයට තිබෙන බලය සමග පැමිණෙන ක්‍රමවේදයේ එක් කාරණයක් බවත් ඒ වගේම විධායකයේ විදිහට අධිකරු ජනාධිපතිතුමාට ඒ බලය එසේම තිබෙන බවත් එය පරිච්ඡින්න කර නොමැති බවත් පැහැදිලිව නීතිපතිතුමා විසින් අග්‍ර විනිශ්චකාරතුමා ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයට දැනුම් දුන්නා මෙලෙස දීර්ඝ වශයෙන් නීතිමය කරුණු විශ්ලේෂණය කරමින් දේශපාලනික කාරණා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අතපෙවිය හැකි ප්‍රමාණයන් පිළිබඳවත් එතුමා නීතිමය වශයෙන් විස්තර කරන්නට යෙදුණා අවසානයේදී ගරු නීතිපතිතුමා විසින් මේ සියලුම නීතිමය කාරණා සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල අන්තර්විශ්වකාර්තුමන් ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයෙන් ඉල්ලා සිටියේ මෙලෙස ඉදිරිපත් කරන්නට යෙදුණු මූලික අයිතිවාසිකම් පෙත්සම් සියල්ලම ඉදිරියට ගෙන නොගොස් ප්‍රතික්ෂේපකට නිෂ්ප්‍රභා කරන ලෙසයි ඒ අනුව අධිවිශිෂ්ටාරතුමා ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලය විනාඩි 15කට මේ කල් ගත්තා ඒ සම්බන්ධයෙන් පියදයක් ලබා දීමට අපි මේ වෙනකොට බලාපොරොත්තු වෙනවා එතුමන්ලා මේ තීරණය ඉතා ඉක්මනින් ලබා දෙයි කියලා संबंध श्रेष्ठाधिकरण संकीर्ण सिटीन नीतिज्ञ ललित पियुम पेरेरा महात्मान अभी विशेषण ये सेलु तुरुत गेनेट बलापुर सिपत्ट अवश्य පාර්ලිමේන්තුව විසිරුව හැරීමට ජනාධිපතිතුමා ගත් තීරණයේ ව්‍යවස්ථානුකූල බව මෙවැනි විට නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා. මෙම පෙත්සම් විභාගය මෙවැනි විටත් තවදුරටත් සිදු කරමින් පවතින බව තමයි අප වාර්තාකරුවන් සඳහන් කරන්නේ. ඊ ආරක්ෂාවත් මෙවැනි විට දැඩි ලෙස තර කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසිරුව හැරීමට එරෙහි පෙත්සම් 13ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කෙරුණේ ඊයේ දිනෙයි. ඉන් පෙත්සම් 10ක වාචික දේශන ඊයේ අවසන් කෙරුණා. ඉදිරි පෙත්සම් තුන පිළිබඳ වාචික දේශන අද සිදු කරනවා. එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඇතුළු පක්ෂ සහ පුද්ගලයින් මෙම පෙත්සම් ගොනු කර තිබෙනවා. මෙය ජනාධිපතිතුමාගත් තීරණයක් අභියෝගයට ලක් කිරීමක් බවයි නීතිපතිවරයා ඊයේ සඳහන් කළේ. එසේම නීතිපතිවරයාගේ කරුණු දැක්වීම අද දිනේද සිදු කෙරුණා. නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සිය කරුණු දැක්වීම සිදු කරමින් සදහන් කළේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ගත් තීරණය නීත්‍යානුකූල සහ ව්‍යවස්ථානුකූල ක්‍රියාවක් බවයි. එසේ කිරීමද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33 වගන්තිය සහ 70 වන වගන්තිය විධායක බලතල අභිමතය පරිදි ක්‍රියාවට නැංවීමට හැකි බවත් ඒ අනුව පාර්ලිමේන්තුව විසිරුවා හැරීම සිදු කර ඇති බවයි. තවද ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ප්‍රකාශනයකින් මහමැතිවරණයක් කැඳවා ඇති බවත් එම මැතිවරණය සඳහා අවශ්‍ය ක්‍රියාපටිපාටිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන අනුව ප්‍රකාශයට පත් කර ඇති බවත් ඒ තුලින් ජනතාවගේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර ඇති බවත් නීතිපතිවරයා සඳහන් කළා.
व्यवस्थावे दक्वायति पारिदि जनाधिपतिवरयाट पार्लिमेंतुव विसिरुवा हरीमट पहेदिलि बलयक् लबा दी ऐति बेविन मेवनी मूलिक आयतिवासिकम पेत्सम मगिन तावकालिकव हो निकुत कल नियोगयकिन जनाधिपतिवरयागे प्रकाशने अत्हिटुवीमट अधिकरणयट बलयक् नोमैति बवत् नीतिपतिवरया पवसुवा एम निसा एम पेत्सम मूल अवस्थावेदीम निष्प्रभ करन लेसद नीतिपतिवरया इल्ला सिटिया पार्लिमेंतु विसुरुवा हरीमट जनाधिपति तुमागत तीरनेट पक्षपातीवद श्रेष्ठाधिकरणेट पेत्सम इदिरिपत्व तिबेनवा अमात्य उदय गम्मन्पिल महाचार्य जीएल पीरिसेन महतुरु नतुलु पिरिसक ए अतर वनवा मे अतर श्रेष्ठाधिकरण परिश्रेट दलि आरक्षक विधिविधान सलसा तिबेनवा पोलिसिय विशेष कार्य बलकाय मेन्म केरलि मर्दन एककद यदवीमटाई कटयुतु कर तिबेन्ने ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ප්‍රකාශයටපත් කරන අද දින දෙපාර්ශ්වයේම පිරිස් අධිකරණ සංකීර්ණයට පැමිණ සිටින බැවින් ගැටුම්කාරී තත්වයන් වැළැක්වීම සඳහායි නීති ශාස්ත්‍රයේ ප්‍රවීණයන් සහ මහජන නියෝජිතයන් රසක්ද අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටිනවා ඔවුන් මෙසේ අදහස් පළ කළා අද දින ජනාධිපතිතුමා වෙනුවෙන් සහ ඒ වග උත්තරකරුවන් වෙනුවෙන් නීතිපතිතුමා විසින් කරුණු දැක්වීමක් සිදු කරනවා විශේ෷යෙන් ආණ්ඩුක්‍රම 33 2 ඈ වගන්තියේ පැහැදිලිව කියා තිබෙනවා ජනාධිපතිවරයාගේ බලතල යටතේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පාර්ලිමේන්තුව කැඳවීම සභාවාර සැසිවාර කල් දැමීම සිදු කිරීමට පුළුවන් කියලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හෝ වෙන ප්‍රකාශිත ලියවිල්ලක මොන ආකාරයෙන් සඳහන් වුවද ඊට අමතරව ඇති බලයක් ලෙස තමයි එය දක්වලා තිබෙන්නේ. ඒ අනුව තමයි ජනාධිපතිතුමා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරලා තිබෙන්නේ. ඉතින් මෙම අවස්ථාවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වගන්ති දෙකක් අතර ගැටීමක් තිබෙන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ අර්ථ නිරූපණය කළ යුතු වෙනවා වඩාත් බලවත් වෙන වගන්තිය මොකද්ද? විශේෂයෙන් මේ අවස්ථාවේදී ජනතාවගේ පරමාධිපත්‍ය තමයි මෙහිදී වැදගත් වෙන්නේ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චකාරතුමා ප්‍රමුඛ විනිසුරු මඩුල්ල මගින් තීරණය වෙන්නේ රටේ තීරණාත්මක රටේ අනාගත තීරණය වෙන්නා වූ වැදගත් නීති කෘත්‍යයක්. ඊයේ දිනේදී සම්පූර්ණයෙන්ම එක්සත් ජාතික පක්ෂය විසින් අතිගරු මෛත්‍රීපාල ජනාධිපතිතුමාට ආණුක ව්‍යවස්ථාව මගින් පැවරලා තිබ්බ බලය මගින් එතුමා කරන ලද මේ විසිරීම නීති විරෝධී කියලා කරන ලද ඒ පෙස්සම් 13ට ඔවුන්ගේ කරුණු දැක්වීම සිදු වුණා. එනිසා ඊයේ දවසම ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් ඔවුන් විසින් කරන ලද කරුණු දැක්වීම පිළිබඳ සවන් යොමු කරා. ඒ වගේම අද දවසේ ගරු ජනාධිපතිතුමා වෙනුවෙන් රටේ නීතිපතිතුමා කරුණු දැක්වීමක් කරනවා. එතුමා කරන ලද ක්‍රියාව නීත්‍යානුකූල බවට ඒ වගේම අතරමැදි පාර්ශ්වයන් 7ක් ඉදිරිපත් වෙලා තිනවා මේ නීති කෘත්‍ය සම්බන්ධයෙන් ෆැමිලි පාර්ශ්වය කරන ලද ඉල්ලීම නීත්‍යානුකූල නොවන බවට කරුණු දක්වන්න. එනිසා ඒ සියලු කරුණු දැන් මේ වෙන විට ශ්‍රේෂ්ඨාධිකරණයේ විමර්ශනයට ලක් වෙනවා. ඒ විමර්ශනයෙන් පස්සේ අපි විශ්වාස කරනවා නීති ගරුක නීතිඥයෝ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීත්‍යානුකූලව තීන්දුවක් ලබා දෙයි කියලා. අපි බලාපොරොත්තු වෙන්නේ ඒ තීන්දුව. මේ මැතිවරණයකට යෑම මේ රටේ සියලු දෙනා පක්ෂභේදයකින් තොරව බලාපොරොත්තු වෙන දෙයක්. මේ පාර්ලිමේන්තුවේ 3න් 2 ඔලු ගෙඩි වලින් මාරු කරනවට වඩා රටේ ජනතාවගේ පරමාධිපත්‍ය සුරකින්නවා මේ මැතිවරණයක් තිබීම හරහා. මේ එක්සත් ජාතික පක්ෂ ප්‍රමුඛ සම්දානගත වෙන්න බලාපොරොත්තු වෙන මේ ආණ්ඩුවට ආත්මයක් නැහැ කියන බය නිසා තමයි මේ මැතිවරණ වලට යන්න බය මේ නඩු දාන්නේ. අපි හිතනවා රටේ ස්ථාවරභාවය සහ ආණ්ඩුකම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් ඒ ගත්ත තීන්දුවට අනුව අධිකරණයෙන් තව යහපත් තීරණයක් ලැබේ කියලා අපි විශ්වාස කරනවා. ඒ ලැබෙන තීරණය මත රටේ ඉදිරි කටයුතු බොහෝ දුරට තීරණීමේ සාධනීය හැරවුම් ලක්ෂයක් ලෙස මේ තීන්දුව අපි දකිනවා. මම හිතන්නේ අද දිනත් ශ්‍රේෂ්ඨ අධිනිකරණයේ සිළුම පෙත්සම් විභාග කරයි. ඊට පස්සේ හෙට හෝ අනිද්දනකට අපි විශ්වාස කරනවා සුබදාවිද්දිට විදිහට 19 වෙනි සංශෝධනය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය විමර්ශනය කරලා රටට සුබවාදී අනිවාර්යයෙන්ම තීන්දුව දෙයි කියන එක අපි දැඩි විශ්වාසයක් තියෙනවා. එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව පිළිබඳ අර්බුදයක් නැහැ. හැබැයි ගම්මට්ටමේ විමර්ශනයේ අපේ පාක්ෂිකයන් ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම මැතිවරණයකට යනවා නම් සජිත් ප්‍රේමදාස මැතිතුමා හෝ වෙන කෙනෙක් අගමැති අපේක්ෂක හැටියට නම් කළා. ඒ වගේ වෙනසක් අපේ පාක්ෂිකයන් බලාපොරොත්තු වෙනවා. ඒක හරියට අහන්න බැරි වුණ හරි සෙනග ඇතුළේ ඉන්නවා. මට හරියට දැන් සබ්මිෂන් එක යනවා මේ ඇටෝනි ජෙනරල් එතුමාගේ සබ්මිෂන් යනවා. පැහැදිලිව මේ රටේ ජනතාවට අවස්ථාව ලැබිච්ච එක හොඳයි මැතිවරණයක් පවත්වන්න. ඒ නිසා මම හිතන්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තමයි මැතිවරණය. ඒකට එක්සත් ජාතික පක්ෂේ බය වෙන්න හොඳ නැහැ. එක්සත් ජාතික පක්ෂේ කවදත් බලයට ආවම අවුරුද්දයි මාස 7යි ඊට පස්සේ අවුරුදු 2යි ඊට පස්සේ අවුරුදු 3යිම ආර. ඒක තමයි යථාර්ථය. රට වෙනුවෙන් ගත යුතු නිවැරදිම තීන්දුව ජනාධිපතිතුමා ගෙන ඇති බව මහා සංඝ රත්නය අවධාරණය කරනවා. ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍යවරයා සමග එක්ව රට ගොඩනැගීමට සියලු දෙනා පෙළ ගැසිය යුතු බවයි මහා සංඝ රත්නය පෙන්වා දෙන්නේ.
රටමහා විසනයක් කරලා ජනතාව පීඩනයට පත් කරන ජාත්‍යන්තර කුමන්ත්‍රණයක සමග මහා ආන්දෝලනාත්මක කාර්යයක් කරන අවස්ථාවේදී අතිගරු ජනාධිපතිමාට ගන්න තිබුණ ඉතාම උසස්ම තීන්දුව වන රටේ මහ ජනතාවට තමන්ගේ සර්ව බල ඡන්දයෙන් රජයක් පිහිටවාගෙන නැවතවරක් තමන්ගේ අයිතිවාසිකම් කුරුමකම් ආරක්ෂා කරන්න අවස්ථාව සලසා දීම පිළිබඳව ඇත්ත වශයෙන් අපි කාගේ සතුට ප්‍රකාශ කරන්න ඕන මේ අවුල නිර්මාණය කළේ ඇත්ත වශයෙන්ම කථානායකතුමා. කථානායකතුමා සර්ව සාධාරණ වෙන්න ඕන. නමුත් එතුමා දෙවෙනි වට තීන්දුව ගත්තේ තමන් එක්සත් ජාතික පක්ෂයේ උපසභාපති හැටියටයි තමයි. ජාත්‍යන්තර අතපෙවීම සමග මහා ලොකු විසනයක් මේ රට තුල පාර්ලිමේන්තු තුල සිද්ධ කරලා ලේ වැගීමක් ඇති කරලා මේක සර්ව සම්පූර්ණයෙන්ම කඩාකප්පා කිරීමේ කාර්යයක්කට ගියා. මේ වර්තමානයේ පැරණගිච්ච උද්ගත වෙච්ච කරුණු කාරණාවන් ඔස්සේ අපිට යම් වූ රටේ ජනතාවට බියක් සැකක් ඇති වුණා නැවත වතාවක් අපේ රටට විදේශීය අනවශ්‍ය බලපෑම් මැදිහත් වෙලා යම් වූ ගැටලු කාර්යයක් තත්වයක් මතුවේද කියන කාරණේ. එවන් පසුබිමක තමයි අපේ ජනාධිපතිතුමන් පාර්ලිමේන්තුව විසුරුව හැරලා මේ රටේ ජනතාවට තමන් කැමති රජයක් නැවත පත් කර ගැනීම සඳහා එතුමා ඒ කටයුතු සිද්ධ කරන්නට යෙදුනේ. ඒ නිසා මම හිතන්නේ එතුමා වඩාත් ප්‍රජාතන්ත්‍රවාදී ගමනකට තමයි අපිට ඉඩකඩ සලසා දීලා තියෙන්නේ. මම හිතන්නේ මේ හැමුවේ කිසිම විදේශීය ජාතියකට හෝ කිසිම කෙනෙකුට මේකට විරුද්ධ වෙන්නට පුළුවන්කමක් නැහැ. මොකද මේක ස්වෛරී රාජ්‍යයක්. මේ රට ක්‍රියාත්මක වෙන්නේ රටේ ප්‍රධානතම ලියකෙවිල්ල වන ව්‍යවස්ථාව අනුව. ඉතින් ව්‍යවස්ථාව අනුව රටේ යම් කිසි අර්බුදකාරී තත්ත්වයක් පැනනගෙනකොට එවගේම රටේ මිනිසුන් අතර යම් යම් ගැටලුකාරී තත්වයන් ඒ වගේම ලේ වැගිරීම් ආදී බිහිසුණුකාරී තත්වයක් ඇති නොකරගෙන මේ රට ස්ථාවර කිරීමේ අරමුණෙන් යුත්ව තමයි එතුමා මේ පාර්ලිමේන්තුව විසුරුවා හරලා රටේ ජනතාවට නැමත තමන්ගේ ඒ ඡන්ද වරම පාවිච්චි කරන්නට තමන්ට අවශ්‍ය කරන රජයක් බිහි කර ගැනීම සඳහා ඉඩකඩ සලසා දීලා තියෙනවා. අද මේ තත්ත්වයේ දිහා බැලුවාම අපි හැමදාම සතුටු වෙන්න පුළුවන් හොඳ අවස්ථාවකට පත් වෙලා තියෙනවා. මොකද මේ මිනිසුන්ගේ ඡන්දේ කුමක්ද කියන එක දැන් පෙන්눔 කරන්නට හොඳ අවස්ථාවක්. එක්සත් ජාතික පක්ෂය ජනතාවට යුතුයකම් ඉටුකලේ නම් ජනතාව ඉදිරියට යෑමට බිය වී ඇත්තේ කුමක් නිසාදයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා. ජනතාව ඉදිරියට යාමට ඔවුන් බිය වී සිටින නිසා අධිකරණයට ගොස් ඇති බවද මන්ත්‍රීවරුන් පවසනවා. අපි සියලු දෙනාම එක්ක වුණා එකට ભેදයක් නැතුව මේ තුන මහජන එක්සත් පෙරමුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොදු ජන පෙරමුණ ජාතික නිදහස් පෙරමුණ වාමාංශික පෙරමුණ කොමියුනිස්ට් පක්ෂයේ තියෙන මේ සියලුම පක්ෂ එකට එක්කව කරලා සම්දානයක් හදලා තියෙනවා මේකෙන් පිට අපිට එක්කව වෙන තව කණ්ඩායම් ඉන්නව ද්‍රවිඩ මුස්ලිම් ඒ නිසා එය මැතිවරණයක් ඉල්ලුවා මට පුදුමයි අපි පාර්ලිමේන්තුව කල් දාන්න කලින් විසුරන්න කලින් එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු පුවත්පත් සාකච්ඡා කරන්න තිව්වා මෙහෙම යන්න බැරි නම් පාර්ලිමේන්තුව විසුරව හරින්න කියලා එහෙම ඒගොල්ලෝ කියලා පාර්ලිමේන්තුව විසුරව හැරියම උසාවිය යන්නේ පාර්ලිමේන්තුව විසුරව හැරලා ජනතාවට ඡන්දයක් දීපු වරද මේ සම්පූර්ණ වරම දීලා තියෙන මිනිස්සුන්ට මිනිස්සු අලුත් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තෝරගන්න එක්සත් ජාතික පක්ෂය මේ රට විනාශ කරුවා මේ රට වික්කා ජනතාවට බදු පිට බදු දැම්මා මෙයාලට නැවත බලයට ඉන්න බෑ එහෙමනම් අපිත් එක්ක එකතු වෙන ලොකු පිරිසක් ඉන්නෝ ඒ ආයතන කියන්න අපිත් එක්ක එකතු වෙන්න මහින්ද මහත්තයාගේ ආණ්ඩුවක් එන්නේ අවුරුදු 5කට නෙමෙයි 10කට නෙමෙයි එක්සත් ජාතික පක්ෂෙම්ම අධ්‍යක්ෂින් තියෙන රාජකාරණ මන්ත්‍රීතුමා මෙතන ඉඳලා කියනවා සර් මේ පාර ආණ්ඩුව අවුරුදු 15ක් සුවද අධිකරණයේ ලබා දෙන ඕනෑම තීන්දුවක් තාම නිහතමානීව පිළිගැනීමට අපි සූදානම් විශේෂයෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට දිගින් දිගටම බලපෑම් කරපු කණ්ඩායම තමයි අද අධිකරණයට ගිහිල්ලා අධිකරණයේ පිහිට පතලා තියෙන්නේ එවගේම නඩු හදලා බොරු සාක්ෂි හදලා ඒව බොරු සාක්ෂි කියලා අධිකරණය මගින් ඔප්පු වෙලා තියෙන කණ්ඩායම් තමයි අද අධිකරණයට ගිහිලා තියෙන්නේ විශේෂයෙන්ම අධිකරණයට ගියපු කණ්ඩායම් සතුටු වෙන්න ඕනේ ඔවුන්ටත් ජනතාව ඉදිරියට ඇවිල්ලා ජනතා මතය උරගා බැලීමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා ඒ හින්දා මේ අධිකරණයට ගියපු සියලුම කණ්ඩායම් මේ වෙනකොට ඔප්පු කරලා තියෙන්නේ ඔවුන්ට ජනතා ප්‍රසාදයක් නැහැ ඊළඟ මැතිවරණේ අනිවාර්යෙන්ම ඔවුන් පරදිනවා කියලා. ඒ හින්දා ඊටාම පැහැදිලි රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂයත් ඔවුන්ව ශක්තිමත් කරපු ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු අනිකුත් කණ්ඩායමුත් පරාජය පිළි අරගෙන තියෙනවා. ජනතාව ඉදිරියට යන්න බය වෙලා තියෙනවා. ඔවුන් හිතාගෙන ඉන්නවා මැතිවරණ නොපැවැත්වීම තමයි ප්‍රජාතන්ත්‍රවාදය කියලා.
එක්සත් ජාතිපක්ෂේ නායකයා පිළිගන්න ඕන තමන්ට පාර්ලිමේන්තු බහුතර බලයක් නැහැ කි. දැන් මේක එක්සත් ජාතිපක්ෂයට සම්බන්ධ නීතිඥ මහත්වරු විවිධ අර්ථ කතන දෙනවා. දැන් අපිට සම්බන්ධ කාණ්ඩ විවිධ අර්ථ කතන දෙනවා. නමුත් අපේ ආණ්ඩුව ව්‍යවස්ථාවේ පැහැදිලිව සඳහන් වෙන කාරණයක් තමයි මේ රටේ ස්වෛරීත්වය පරමාධිපත්‍යයි ති මේ රටේ ජනතාව. ඇයි බය වෙන්නේ ජනතාධිකම ඉස්සරහට යන්න? තුනෙන් දෙක බලයක් ලබා ගන්න පුළුවන් අවස්ථාවක් ලැබිලා තියෙනවා නම් එක්සත් ජාතිපක්ෂ නායකයන්ට දැන් ඇත්තටම කරන්න ඕන වැඩේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේක ව්‍යවස්ථා විරෝධීද පරමාධිපත්‍ය බලය මෙරටේ සර්වජන ඡන්ද අයිතිය මහජනතාව අතර ලැබිලා තියෙනවා අපිට විශ්වාස කරන්න බෑ ඇයි එක්සත් ජාතික පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ජනතාව ඉදිරිපිටට යන්න බයයි කියලා ඔවුන්ට ශක්තියක් තියෙනවා නම් ජනතාව ඉදිරිපිටට ගිහිල්ලා පසුගිය වසර 3හමාරක කාලය තුල ඔවුන් කටයුතු කළ ආකාරය සාධාරණීකරණය කරන්නට ඔවුන්ට මැතිවරණ ඉදිරිපත් වෙන්නට පුළුවන් මෙරටේ ජාතික දේපළ සියල්ල විකුණාගෙන කන ප්‍රතිපත්තියක තමයි එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව හිටියේ ඒ වැඩසටහන තමයි පාර්ලිමේන්තුව විසිරීම හරහා පරාජයට පත් වෙලා තියෙන්නේ අමාත්‍ය ශ්‍රී දිසානායක මහතා තමන්ට මුදල් ලබා දීමට උත්සාහ කළ බවද තමන් කිසිදු අවස්ථාවක ප්‍රකාශ කළේ නැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගිබණ්ඩාර මහතා පවසනවා. මාධ්‍යවේදීන් හමුවේ ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පක්ෂ කණ්ඩායම ඇතුළේ සාකච්ඡා කරලා තියෙනවා සුදුසු පියවර මොකද්ද ඒ පියවර අපි ගන්න පසුබට වෙන්නේ නැහැ ජනතාවගේ මතය නියෝජනය කරන හැරෙන්නට මට වෙන වෙන අයගේ මතයන් නියෝජනය කරන්නට මම සූදානම් නැහැ එස්පී දිසානායක පෞද්ගලික මාධ්‍ය ප්‍රකාශ කර සිටියා මම කොයි අම්ම වෙලාවකවත් එස්පී දිසානායක මහතා මට මුදල් දෙන්න කතා කරා කියලා මම කියලා නැහැ පැවති යහපාලන ආණ්ඩුවේ අඩුපාඩු හේතුවෙන් කිසිවෙකුත් එම ආණ්ඩුව ගැන සතුටු වූයේ නැති බව පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා පවසනවා. යුක්තිය උදෙසා වෘත්තිකයෝ යන මැයින් පැවති ජන හමුවට සහභාගී වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේක මේ රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්ක පුජ්‍යලානුබද්ධ ප්‍රශ්නයක් නෙවෙයි. තුමා පිළිබඳ අපි ඔක්කොටම ප්‍රශ්න ඇති. මේ හැම කෙනෙකුටම ප්‍රශ්න ඇති. ආණ්ඩුකරණයේ අඩුපාඩු තිබුණා කියලා අපි පිළිගන්න. අපි මේ කවුරුවත් ආණ්ඩු කරපු ආකාරය ගැන සතුටකින් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ පක්ෂ කීපයක් පුළුල් සන්ධානයකින් මැතිවරණයක ඉදිරිපත්ව විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසනවා. ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාද ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු සන්ධානයේ පක්ෂ නියෝජිතයන් එම සාකච්ඡාවට සහභාගී වුණා. අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ පොදුජන පෙරමුණ විශේෂයෙන් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ කණ්ඩායම දැන් මේ පක්ෂයේ සමාජිකත්වය මෙහෙම ගත්තා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සමාජිකන ගොඩක් ඒ පැතිරිය මොකද ඉදිරි මැතිවරණදී කොහොමද බලාපොරොත්තු වෙන්නේ? අපි පිළිගන්නේ එක තමයි ඊටම පුළුල් සන්ධානයකින් තරඟ වැඩි යුතුයි කියන කාරණය. මේ වෙන විට යම් ආකාරයක එකඟතාවය නැති වෙමින් තිබෙනවා. එක්සත් ජාතික පක්ෂ විරෝධී සියලු බලවේග එක ධජයක් යටතට ගෙන යෑමේ කාර්යය සඳහා නායකත්වය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වර්තමාන නායක වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡා වට කිහිපයක්ම මේ දවස්වල පැවැත්වෙනවා. ඊටම බලාපොරොත්තු සහගත ජනතාව ප්‍රාර්ථනා කරපු මේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු අගමැතිතුමා ජනාධිපතිතුමා ඒ වගේ එක්සත් ජනතා සන්ධානයේ නායකයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ක්‍රියාකාරිකයින් නායකයින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්තුමා අදි සියලුම දෙනාගේ සහභාගිත්වයෙන් මේ මූලික සාකච්ඡාව පැවැත්වුණා. අපි මේ සාකච්ඡාවේදී මූලික එකඟතාවයකට ලැබුණා. ඒ තමයි පොදු සතුරාට විරුද්ධව දැවැන්ත ශක්තිමත් පෙරමුණක් ගොඩනැගිය යුතුයි බලයක් ගොඩනැගිය යුතුයි කියන මූලික එකඟතාවය. මේ සන්ධානගතනේ ප්‍රශ්න තියෙනවද? එකට ගැටුම් තියෙනවද? නෑ නෑ අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසයේ පුරාම අපි සන්ධානත් එක්ක තමයි ආවේ. මේ පුළුල් පෙරමුණ තවත් පුළුල් කරලා දැවැන්ත ශක්තිමත් ජනතාවගේ ප්‍රාර්ථනය සහිත පෙරමුණක් සන්ධානයක් ගොඩනගනවා. බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගජ සුලි කුණාටුව චණ්ඩ සුලි කුණාටුවක් දක්වා වර්ධනය වන බැවින් එම ප්‍රදේශවල දිවිවර හා නාවික කටයුතු වල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. බටහිර දෙසට වෙන මාධ්‍යම සහ නිරතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ සහ පොතුවිල් සිට ත්‍රිකුණාමලයේ කංකසන්තුරේ හරහා මන්නාරම දක්වා වෙරළට ඔබෙන්වන මුහුදු ප්‍රදේශ අවදානම් බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ. ITN දිවා ප්‍රවෘත්ති අදට අවසන්. සවස දෙකට අපගේ පැයෙන් පැපු අතිකාශයේ බලාපොරොත්තු වන්න.
සුබ දවසක් www.ipnnews.lk